අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයට ලක්වන්නට සාධාරණීය ඉෂ්ට කරනවා ජනපති කාඩිනල් හිමිට සාධික වෙයි රූපවාහිනී මහගෙදරට රාජ්‍ය සම්මාන ගොන්නක් ඊයේ රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස් දේශීය ප්‍රවෘත්ති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් සිදු කර අසරණ වූ ජනතාවට සාධාරණීයට කරන්නයි අගරදගුරු අති උතුම් මල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව සාධාරණීයට කරන බවයි කාඩිනල් හිමිපාණන් හමු අවස්ථාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී අගරදගුරු අති උතුම් මල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් හමු වුණා ජනාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් කාඩිනල් හිමිපාණන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ නසරණ වූ පිරිස පිළිබඳ සිහිපත් කළා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහාය දක්වන බවද අගරදගුරු හිමිපාණන් කියා සිටියා දෙවිච්ච ශ්‍රී ලංකාවක් නෙමෙයි එක ශ්‍රී ලංකාවක් තුළ සියලු දෙනාගේම අවශ්‍යතාවයන් සපුරාලන්නට කටයුතු කරන එක පහසු වෙන්නේ නැහැ නමුත් එවැනි වැඩපිළිවෙලකදී ඔබතුමාට අපි සහයෝගය දක්වනවා කියලා පොරොන්දු වෙනවා. ඒ වගේම මේ අපේ කතෝලික ජනතාවට අදාළව තියෙන විශේෂ ප්‍රශ්නයක් තියෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරය. මේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 300ක් විතර කිට්ටු කරන ජනතාවට තාම හරියට සාධාරණයක් ඉෂ්ට වුණයි කියලා අපිට කියන්න අමාරුයි. මේ සිද්ධිවලට සම්බන්ධයි කියලා කියන සමහර අය ගැන විමර්ශනයක් හරියාකාරව කරලා නැහැ සිද්ධිවලා නැහැ ඒක එක්තරා විදියකට කාපට් එක යටින් හංගන්න උත්සාහ කරලා තියෙනවා මේ බෝම්බ ගැහිම සහ මේ මිනිසුන් ඝාතනය කිරීමට පිටු දුන්න හැම කරුණක් ගැන හැම අංශයක් ගැනම විග්‍රහ කළ යුතුයි ඒ වගේම කිසිම පුද්ගලයෙකුට මොන තරාතිරමක් දැරුවත් මොන ජාතියකට භාෂාවකට ආගමකට අයිති වුණත් किसीम पुद्गले मिनसुंगे जीवित हानिया करला जहाँ से अंग दिन अभी पूर्वं तमक ने एक मिनसुन कर लघु असाधारण हिंसा अभी मे पिली बंधवे प्रजेन बलापुर ये जनता साधारण इष्ट මම මේ ගැන ක්‍රම කීපයක් මම හිතන්නේ එකක් තමයි මහත්සේ කිව පරිදි මේ සිද්ධිය ගැන සොයා බලන්න ස්වාධීන කමිටියක් දාලා ඉක්මනින්ම සොයන කවුද කරේ කොහොමද වුණේ ඇයි මේ විදිහට සිද්ධ වුණේ දෙක දැනටමත් මම ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ වගේ සිද්ධියක් නැවතත් සිදු නොවන්නට වෙන ඒකට මම හිතන්නේ හොඳම පුද්ගලෙක් මම දාලා තියෙන ආරක්ෂක लेखक बरिया पलपुरे मम या उपदेश नवता अभी बुद्धियांश वहाम क्रियात्मक पौगे काले विशेष मुंदम बुद्धिट क्रियाकूलतम मूलिक तुंगिन कारण मे सिद्ध संबंधे वगेम ये फैमिली स्वलट साधारण ये साधारण वहाम तुकट जनाधिपतिमा समार अटवल मे हस्तु सेवा पटांगे लंका विशेष मे अतुले आग भाषा जाति कुटवन अय कौद होयागन एवगारवाणुम रजेट लागन अवश्य शक्तिमत्धान संपूर्ण सेफ हाउस अपे बुद्ध्यांश जाति बुद्धि सेवावतीयन भाई अपे बुद्ध्यांशिंग मुदम बुद्धि सेवावती युधामुदार युधामुदार तमय मे और काले बुद्धि सेवाव दीवन करे संबंध एक वासना बल रही
किसी बलपैम की तोर ए कार्य करा दुनो किसीम त्रस्तवाद आकार क्रियात्मक पूर्वाकन विश्वास मैं महिंद राजपक्ष महता अग्रमात्वरया लेस जनाधिपति गोटाबे राजपक्ष मेतुतुमा इदिरिये अद दहवाल दिवरुम दुन्ना චාම්හා අභිමානවත් උත්සවයකදී මහින්ද රාජපක්ෂ මහතා දෙවරුන් දීම සිදු කෙරුණේ ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ සම්භාවනීය උත්සව සභාවට සම්ප්‍රාප්ත වන මොහොත මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් සහභාගී වුණා. එමින්ම මැති ඇමතුරු නතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතාද එම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වන මොහොතයි. श्रीलंका प्रजातंत्रवादी समाजवादी जनराज्य आंध्रव सा नीति अनुकूल अवंको इतकरण बवटद श्रीलंका जनराज्य पक्षपात बवद नागे उपरम शक्ति प्रमाण श्रीलंका प्रजातंत्रवादी समाजवादी जनराज्य आंध्रव व्यवस्था आरक्षकूट अनुगमने बवटद गौरव बहुमानी युक्त प्रकाशपुट प्रतिज्ञा दिवी मेतन කරගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් කරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වය ඇතිව මේ රට අලුතින් යලි ගොඩනගෙන යුගයයි අදින් පසු යලි ආරම්භ කරනු ලබන්නේ ඉන්ද තරණතිල් ඉරඳ අධිමේන්මතංගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ प्रदम पदवियेको गौरव महिंद राजपक्ष पयते आरंभ नव अक्रामा මෙතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරේ දිරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා. පූජ්‍ය කිරින්දේ අසජී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඒ මහතා වෙත ආශිර්වාද පළකලා. මෙතර අග්‍රාමාත්‍ය දුරේ දිරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ වැඩ බාර ගත්තා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දවසේදී මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණ තුමන්ට සුබපතනාකාරය අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. ඉන් අනුතුරුව එතුමන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ සිය දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මා සංග්‍රහණයේ ආශිර්වාදය සමග සිය දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනුතුරුව ආගමික වතාවත් මැදේ එම කටයුතු ආරම්භ කෙරුණා. බුද්ධං සරණං ගච්ඡාමි. පැමිණ සිටි පිරිස පන්සිල් සමාදන් කර වූයේ මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේයි. සංඝං සරණං ගච්ඡාමි. අන්‍ය ආගමික පූජකතුමන්ලාද ආශිර්වාද එක්කලා. සාන්දාගාරම් පුජකසයනම් පත්මනාභම් සුරේසම්. මේ ගෞරවනීය බෞද්ධ රට ආරක්ෂා කරගෙන මේ රට තුල ජීවතන සිංහල දෙමළ ක්‍රිස්තියානි බේගමලේ මේ සියලු ජාතිම සාමයෙන් සමගියෙන් ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මෙතුමනි ඔබතුමාගේ ගෞරවනීය ආණ්ඩුවක් මේ රටට අවශ්‍ය වෙලා තිබුණා. ඒ ප්‍රාර්ථනාවද ඉෂ්ට වෙලා තියෙන්නේ ආදර දිවිපියාණනි අප රට වැටි තිබුණු ප්‍රපාතයෙන් ගොඩනැගීම සඳහා අපි නව නායකත්වයක් අපට පදාගෙන සිටියා. ඒ අපට දැන් ලැබී තිබෙනවා යුද්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේදිස ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළා.
ශ්‍රී ලංකා ද්වීපයේ ජනතාව හැටියට මේ ජනතාව මේ තීරණේ අරගෙන මේ දේශීය මූලයන් මත ගොඩනගෙන නායකත්වයක් ගොඩනගිය යුතුයි කියන ඒ උතුම් අරමුණ පිට ඔබතුමන්ලා බලයට පත් කරගත්තේ. ඒ නිසා අතිගරු මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමනි ඔබතුමා දැන් ආමන්ත්‍රණය කරන්නේ ජනාධිපතිතුමාද අගමැතිතුමාද කියන වචනයත් අපිට පැටලෙනවා. නමුත් ඔබතුමා හැමදාමත් අපේ හදවතේ ජනාධිපතිතුමන්. ඔබතුමන් ඇතුළු මේ අමාත්‍ය මණ්ඩලයටත් මේ රට කරන අයට මේ රටේ මිනිස්සුන්ගේ ඒ අහිංසක බලාපොරොත්තු සියල්ල ඉටු කිරීමේ විශාල වගකීමක් තියෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දමපු අඩිතාලම ශක්තිමත් කරගෙන යාම සඳහා ඔබේ සහයෝගය ලබා දිය යුතුයි. ඇමති මණ්ඩලය 15කට අඩු කරලා තියෙන වෙලාවක හැමදෙනාටම තම තමන්ට ඒ බලාපොරොත්තු පරිදි අමාත්‍යකම් ලැබෙන එකක් නැහැ. මේ ආයතනවල කාර්ය මණ්ඩල අඩු කිරීම හරහා සමහර උදවියට ඒ බලාපොරොත්තු විච්ච විදිහට සමහර දේවල් ලැබෙන එකක් නැහැ. මහා සංගරත්නය හැටියට අපි පැහැදිලිව මෙහිදී සඳහන් කරනවා කිසියම්ම හෝ පෞද්ගලික අරමුණක් මේ කිසිම හාමුදුරු කෙනෙකුට නැහැ. කිසි දෙයක් අපිට එපා. මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ රට සුරක්ෂිත කර ගැනීම විතරයි මහා සංගරත්නය හැටියට අපිත් බලාපොරොත්තු වෙන්නේ. සෙත්පිරිත් සජ්ජායනා මැද්දේ එළමුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. යංගින්දී රදනං ලෝකේ විද්ද දිවි විදා පුතු රදනං සංඝ සමන්නති දස්මාසුද්ධි බන්දුතේ නාති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕතුතේ අද දවසේදී එතුමන් අග්‍රාමාත්‍ය ධුරේ දිවුරුම් දෙන්නේ තුන්වැනි වතාවට මේ සියලු දේ සමග අද දවස පුරාවට ඔබට ඒ සියලු තුරුතුරු සජීව ලෙසින් සමීප කිරීමට අපට හැකියාව ලැබුණා. වඩාත් සුරක්ෂිත රටක් අභිමානවත් දේශයක් ගොඩනගන්නට එතුමන්ගේ දායකත්වය ඒ පරිණත දේශපාලන නායකත්වය අද සිට අපේ රට බෙත ලබා දුන්නු ඇතයි සමස්ත රටේ ජනතාව විශ්වාස කරනවා. නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දුරෙන් ඉවත් වීම සමග පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසිර ගියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අද සමුදුන්නා. විශේෂ ප්‍රකාශයක් ඊයේ කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දීමට තීරණය කළ බවයි. ප්‍රජාතන්ත්‍රවාදය අගයමින් හා ඊට ගරු කරමින් එම ක්‍රියාමාර්ගයේ ගත් බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. සිය දුරෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද පෙරවරුවේ දැනුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම දුරේ දිවුරුම් දීමට පෙර මහා සංගරත්නය මහජන නියෝජිතයින් ඇතුළු කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක් පැවැත්තුවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද සිදු කෙරුණා. පක්ෂනායකින්ට දැනුම් දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මාස 3ක 4ක කාලයකට මේ කැබිනට් මණ්ඩලය ගැන කල්පනා කරන විදිය සංඛ්‍යාත්මක ප්‍රමාණයන් පිළිබඳව කතා කරා. ජනාධිපතිතුමා දැන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඉතින් හොඳයිනේ. රටේ විනයක් ඇති වෙනවා කියලා සතුරු වෙන්න එපායි. මේ රටේ ඉල්ලා ඉන්න දේ ඒක. රටේ නීතියක්. රට වාහන පිරිවරාගෙන යන ඒ සංස්කෘතිය මේ රටේ මේ 21 ශතවර්ෂයේ දරුවෝ ප්‍රතික්ෂේප කරපු සංස්කෘතියක් තිබුණේ. ඒ නිසා ඒක අලුත් නායකයා ලබා දෙනවා. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ. අපි දැක්කා යම් යම් ක්‍රියාමාර්ග කරන් තිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුදල් ඉතිරි කරන්නත් විදේශ ගමන් බිමන් අඩු කරන්න කියලා දිනවා. ඒවට අනවශ්‍ය විදිහට මේව කරන්න යන්න එපා කියලා දිනවා. ඒ වගේ දේවල් නතර කරලා දිනවා. සාමාජික හොඳ ප්‍රවණතාවයක් ඒක තමයි. එතුමා වේදිකාවේ කීවෙත් රටේ ඉදිරියේ තැබුවෙත් රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනවශ්‍ය වියදම් සහ නාස්ති සම්බන්ධව ඒවා පාලනය කිරීම ඉතාමත්ම හොඳ දෙයක්. ඉතාමත්ම සාධනීය කරුණක් හැටියටයි මම නම් දකින්නේ. කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී දැන් පැවැත්වෙන 14 වන රූපවාහිනී රාජ්‍ය සම්මානවලේදී සමාන රසකින් පිදුම් ලැබීමට ITN මාධ්‍ය ජාලය සමත් වුණා. 14 වන වට්ටත් පවත්වන රූපවාහිනී රාජ්‍ය සම්මානවල මෙවර විට නෙළුම්පොකුණ රඟහලේදී ආරම්භ කර තිබෙනවා. නිවාස දෙකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්වයි මෙම රූපවාහිනී රාජ්‍ය සම්මානවල සංවිධානය කර තිබෙනේ. මෙහිදී ටෙලිනාට්‍ය වාර්තා වැඩසටහන් සංගීත වැඩසටහන් කැමරාකරණය ආලෝකකරණය ආදී අංශ රසක් ඔස්සේ සම්මාන පින්නැමීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනී මහගෙදර මෙවරත් රූපවාහිනී රාජ්‍ය සම්මානවල සම්මාන රසකර නිර්දේශ වී සිටින
ඉන්න බව අප ඔබට කියන්නේ ඉතාමත් ආඩම්බරයෙන්. දහස් දහ අට වසරේ දිසිදු කෙරෙන රූපවාහිනි නිර්මාණ සඳහායි මෙම සම්මානවලේදී සම්මාන පිරිනැමුණේ. පළමු අදීර යටතේ අංශ 17ක් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය යටතේ සම්මාන පිරිනැමුණා. ප්‍රශස්තම සම්ප්‍රවේශකට හිමි සම්මානය වෙනුවෙන් ITN මාධ්‍ය ජාලයේ ඉන්ද්‍රසිරි සුරවීර, දේශාන් පතිරත්න සහ සිතාරා කළුආරච්චි නිර්දේශ වීම විශේෂත්වයක්. ප්‍රශස්තම සම්ප්‍රවේශක සිංහල සඳහා හිමිවන රාජ්‍ය සම්මානීයට හිමිකම් කියන්නේ ස්වාධීන රූපවාහිනියේ සිතාරා හිරෝෂි කළුආරච්චි. ඉංග්‍රීසි මාධ්‍ය හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය ප්‍රයිම් ටීවී හි ඉෆ්තියා අබ්දුල් කාදර් හිමි කරගත්තා. At the State Television Awards 2019 goes to Iftia Abdul Kader from Prime TV. Demala Madhya Prashastama Purva Pacharaka Patayata Himi Sammanaya Vasantham TV hi Dakshalanth Dinagatta. R Dakshalanth Vasantham TV il Save the Children endra siranda tholaikkaatchi idai nirappu nigazhchikkana virudhu ivathai perugindrar. ITN වෙනුවෙන් ජනජීව වේහල නිෂ්පාදනය කළ ඇත්පවුරු වැඩසටහන සඳහා ජූරියේ විශේෂ ඇගීම් සම්මානයක් පිරිනැමුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ජනජීව වේහල අධ්‍යක්ෂණය කළ ඇත්පවුරු සංස්කෘතික ශ්‍රව්‍ය දෘෂ්ටිය වැඩසටහන් මාලාවයි. දෙමළ මාධ්‍ය හොඳම සාකච්ඡා වැඩසටහන සඳහා වූ සම්මානය හිමි වූයේ වසන්තම් ටීවී හි කේ පුණ්‍යමූර්තිටයි. කලඳුරයාඩල් නිගච්චිකාක කේ පුණ්‍යමූර්ති. සිංහල මාධ්‍ය ප්‍රශස්තම වාර්තා වැඩසටහනට හිමි සම්මානය ITN මාධ්‍ය ජාලයේ සමන්සිරි අමරතුංගට හිමි වුණා. ඒ ඔහු නිෂ්පාදනය කළ චීවරයේ වැඩසටහන වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය සේවයේ විකාශය වූ සමන්සිරි අමරතුංග අධ්‍යක්ෂණය කළ චීවරය. ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහන සඳහා නිර්දේශිත නාමයන් තුන සඳහාම ITN මාධ්‍ය ජාලයේ චන්දන අල්මේදා නිර්දේශ වීම විශේෂත්වයක්. ඒ අනුව ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහන හිමි සම්මානය චන්දන අල්මේදා නිෂ්පාදනය කළ පල්ස ඩයවෙන්ච වැඩසටහනට හිමි වුණා. එකම ජයග්‍රහකෙක් වෙනුවෙන් නිර්දේශිත ත්‍රිත්වයක් එකම සම්මානයක් උදෙසා ස්වාධීන රූපවාහිනිය සේවයේ විකාශය වූ චන්දන අල්මේදා අධ්‍යක්ෂණය කළ පල්ස ඩයවෙන්ච. දෙමළ මාධ්‍ය ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය සඳහා හිමි සම්මානය හිමි වුණේ වසන්තම් ටීවී හි කෝනිෂ් සිල්වරාජාටයි. වසන්තම් ටීවී ලේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා නියමින වළංගී එස් කෝනිෂ්වර රාජා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කර තිබෙනවා. 2005 වසරේ සිට 2015 වසර දක්වා ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී ජනාධිපති අතිරේක ලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේදී අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා ලෙසද ක්‍රියා කළා. 1984 වසරේදී පරිපාලන සේවයට එක් වූ ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා. ඔහු ආයතන රැසකම සභාපති ධුරය හෙබ වූවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ ඕෂධ සිනානායක මහතා අද වැඩ බහර ගත්තා. පරිගණක ඉංජිනේරුවෙකු හා තරුණ ව්‍යවසායකයෙකු වන ඖෂධ සේනානායක මහතා එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක කටයුතු කිරීමෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබා තිබෙනවා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා එංගලන්තයේ නොතොම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධියක් හිමි කරගෙන තිබෙනවා. ඔහු ව්‍යාපාර කළමනාකරණය සහ අලෙවිකරණය සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිධාරියෙකුද වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහි නඩුවක කටයුතු අවසන් කර එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය නියෝග කළා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වෙන නඩුවෙනුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෝසමක් ගොනු කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විට විධායක ජනපති ලෙස පත්ව සිටින බවයි.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතට එරෙහි නරුවක් පවත්වාගෙන යාමට නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනපතිට එරෙහිව අපරාධමය හෝ සිවිල් නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ හේතුවෙන් මෙම අධිචෝදනා ඉදිරියට පවත්වාගෙන යා යුතු නැති බවටයි ඒ මහතා දැනුම් දුන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම නඩුවේ නිදහස් කිරීමට කොළඹ ස්ත්‍රීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ජනාධිපතිතුමාගේ විදේශ ගමන් බලපත්‍රය සහ අපකරුවන් මුදා හැරීමටද නියෝග කෙරුණා. නඩුවේ සිසු විත්තිකරුවන් සම්බන්ධ ස්ථාවරය මීළඟ දින අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා කියා සිටියා. විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරයවස මහතා ඉල්ලා සිටිනවා. ඒත් විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 40 දෙනෙකු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමග විපක්ෂ නායක ධුරය හිස් වී තිබෙනවා. මෙම විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ලිපියක යොමු කරමින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා. එහෙත් එම ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයා වෙත ලැබී තිබෙනවා. මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙසටද තවත් පිරිසක් එයට සුදුසු සජිත් ප්‍රේමදාස මහතා බවද ප්‍රකාශ කරනවා. අද දින එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අත්සන් කරපු ලේඛනයක් අපි බාර දුන්නා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතුමාට ලබා දී යුතුයි කියලා. ගරු කතානායකතුමා සඳහන් කරා එතුමාට අද උදෑසන ලිපියක් ලැබුණා කියලා. අකිල විරාජ් කාර්යවසම් මහතුමා පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතුමාගේ නම ඉදිරිපත් කරනවා. එම ලිපියේ දැක්වෙනවා එක්සත් ජාතික පක්ෂයේ විසින් එවැනි තීරණයක් ගත් බව. මට වගකීමෙන් කියන්න කැමතියි එක්සත් ජාතික පක්ෂයේ තීරණ ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම කරුණ ගැන සාකච්ඡා කරන්න රැස් වුණේ නැහැ. ඒ නිසා පක්ෂයේ තීරණයක් නෙමෙයි. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂ නායකවරයා පිළිබඳව තීරණයක් ගැනීම අකිල විරාජ් කාර්යවස මහතාගේ ලිපිය හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අත්සන්ිය දුන් ලිපිය කතානායකවරයා වෙත ලැබී ඇති බවයි කතානායක මාධ්‍යංශය සඳහන් කරන්නේ. බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව පවතින විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි මාසයේ 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. මෙම සිද්ධියට අදාළව රවි කරුණානායක මහතාගේ දියණියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. 2017 වසරේ අගෝස්තු මාස 2 වනදා රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ. නවක වදය ලබා දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා අපමත අද මුදා හැරුණා. මෙම සිසුන්ට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නවක වද පනත යටතේ නඩු පවරා තිබූ අතර ඔවුන් දින 118කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. රුහුණු විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ දෙවන වසරේ සිසුවෙකුට වෙලෙවත්ත නේවාසිකාගාරයේදී නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ. එක් සිසුවෙකුට රුපියල් 2500ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරුණා. දිවයිනේ ස්ථාන රසක සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රත්නපුර පානදුර මාර්ගයේ කිරියැල්ල එපිටවෙල පැරණි පොලිසිය අසලදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී තිබෙනවා. එහිදී ලොරි රථයේ රියදුරු සහ බස් රථයේ සිටි මගින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මේ හේතුවෙන් රත්නපුර පානදුර මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වුණා. ගල්ල මිහිරිපැන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ගාල්ල සිට මාතර දෙසට අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබු ත්‍රිරෝද රථයක සහ යතුරුපැදියක ගැටී තිබෙනවා.
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ඉන්ධන පිරවුම් හලේ ටැංකියකට ඉන්ධන පුරවමින් තිබූ බෞසරයක ගින්නක් ඇති වී තිබෙනවා. රියදුරු වහා ක්‍රියාත්මක වී බෞසරය මීටර 10ක් පමණ ප්‍රධාන මාර්ග දෙසට ගෙනීමෙන් ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වුණා. ගින්නෙන් පිරවුම් හලට සහ යතුරුපැදි 3කට හානි සිදු වී තිබෙනවා. බෞසරයේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ගම්පහ නගර සභාවේ ගින්න නිවන ඒකකයේ වහා පෙමින ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. द्रविड जातक संधानय उतुरे जनताव यलित्वरक रवटीमट लक्कल बव लंका समसमाज पक्षे प्रधान लेखा महाचार्य तिस्स वितारण महता पवसनवा कोलंब अद पवती माध्य हमोकदी ए महता मे बव प्रकाश कले पूज्य बाध्येगम समित स्वामी वहांसेद मेहदी अदहास दैक्कुवा मम गिया यापनेट අනිකුත් පක්ෂ අපිට සහාය දුන්න දෙමළ පක්ෂ ඒ නායකින් එක්ක කතා කරුවම මොකද ඒගොල්ලන්ගේ මැනීම අඩු වශයෙන් කලින් 123යි මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේ උතුරෙන් ලැබුණේ ඒක 140කට නැග්ගන්න පුළුවන් කියලා උතුරේ නැගෙනහිර 150 පනින්නත් පුළුවන් කියලා කිව්වා ඒගොල්ලන්ගේ මැනීම මොකද උනේ මේ දවස් පහ තුල විශාල බොරු ව්‍යාපාරයක් නීති විරෝධී ව්‍යාපාරයක් द्रविड जातिक संधानयात एलटीटी पक्ष डायस्पोरात एक वेला विशाल मुदाल प्रमाणयात बेदला गेन गिया उतुरे नगिनहिर हा अनेकुत पालात्वल में देमल मुस्लिम जनताव रवट्टान එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සැලකිල්ලෙන් කියවන ඕනෙ කෙනෙකුට පේනවා අපිට ඉදිරියට යන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ මුළු මැතිවරණ ක්‍රියාදාමයේ තුලම කාටවත් මඩ ගැහුවේ නැහැ. තමන්ට විරුද්ධව කරපු ප්‍රකාශන කිසිම අපේක්ෂකයෙකුට පහර දුන්නේත් නැහැ. එතුමා කතා කරේ මෙන්න මේ ප්‍රතිපත්තිය සම්බන්ධවයි. අපි ආරාධනා කරනවා සියලු ජනතාව එකතු වෙලා අපි මේ රට ගොඩනගමු. රජයේ වගකීම් සඳහා නිලධාරීන් පත් කිරීමේදී සැලකිලි මත සිදු කළ යුතු බව තුන්හල ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ පවසනවා. ජාත්‍යන්තර සිංහල සම්මේලනය කොළඹ අද සංවිධානය කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. විදේශගත ශ්‍රී ලංකිකයන් කීප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. පුරා විද්‍යා ශාස්ත්‍රයේ උපාධියක්වත් නැති අය පුරා විද්‍යා බාරව කටයුතු කළා කියලා. ඒවයි දුර්විපාක තමයි මේ අපි අද භුක්ති දෙන්නේ. ගෝඨාභය මහත්මයාට අපි දැඩි අවධාරණය කරනවා. තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න, තමන් පත් කරන්න යන නිලධාරීන් සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් නොවන ආකාරයට කටයුතු කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඉතා පැහැදිලිව කියලා තියෙනවා රටේ ස්වෛරීත්වයට රටේ ආරක්ෂාවට බලපාන කිසි දෙයක අහිතකර ලෙස බලපාන කිසි දෙයකට එතුමාගේ අනුමැතිය දෙන්නේ නැහැ ඒක කෙසේ හෝ වළක්වනවා කියලා. ඉතින් එහෙමනම් අපිට කියන්න තියෙන්නේ අපි ජෙනීවා නුවර ඇත්ත වශයෙන්ම ගිහිල්ලා අපිට විරුද්ධව තියෙන ඒ චෝදනා සියල්ලක්ම නිෂ්ප්‍රභා කරලා ප්‍රතික්ෂේප කරලා ඒ අවශ්‍ය කරන වාර්තා ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉතාම ලිහිසියෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණොත් අපිට කිසිම බැඳීමක් නැහැ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට මැතිවරණයකදී මම හිතන්නේ වැඩියෙන්ම දායකත්වය දුන්න මැතිවරණය මේ ජනාධිපතිවරණ. අපිට ගොඩක් පිනුණා සොල්දාදුවන් 28000ගේ ජීවිත පරිත්‍යාග කරලා 15000ක් පමණ ආබාධිත වෙච්ච මේ දිනාගත් උද්දේශය අපි දැක්කා ක්‍රමක්‍රමයෙන් ඒක නැවතත් යම් යම් කොන්දේසි වලට යටත්ව පසුගිය රජය කරන්න යන වැඩපිළිවෙල. අපිට කවුරුවත් ටිකට් අරන් දුන්නේ නැහැ ආණ්ඩුවෙන් අපිට සල්ලි දුන්නේ නැහැ ටිකට් දෙලෙන්න එහෙම බට්ටමල් දුන්නේ නැහැ. නමුත් අපේ හැම සතියම වීදම් කළා හරි ආවේ මේ මෞබිමේ තියෙන අපට මෞබිමක තියෙන අගය බොහොම ඉහළයි. මොකද ඒක අපට දැනෙන්නේ විදේශයක ඉන්නකොට. ඉතින් මේ මෞබිමේ වටිනාකම ඇත්තටම විදේශගත සිටින අපට බොහොම ඉහළින්ම දැනෙනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි බැගෑපත්ව ඉල්ලා සිටිනවා රට වෙනුවෙන් අප වෙනුවෙන් ඔබතුමාගේ ආරක්ෂාව ගැන 100ට දහස් වාරයක් නෙමේ ලක්ෂ වාරයක් ආරක්ෂා වෙන්න අපිට රටක් තුරු කරන්න ඔබතුමා විතරයි අපේ බලාපොරොත්තුව. ඒ සමගින් ඇටින් රාත්‍රිය 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk